විශාල ඉඩකඩක් තියෙනවා ජනමත විචාරණයකදී අහන ප්‍රශ්නය නැතුව වෙනත් ප්‍රශ්නයකට මිනිස්සු උත්තර දෙන්නට. ඒ සඳහා කළ යුත්තේ කුමක්ද කියන එකයි එතකොට අපි ඉදිරියට වෙන ප්‍රශ්නය. දැන් යහපාලන ආණ්ඩුව ගැන තියෙන කලකිරීමක් නිසා මිනිස්සු යහපාලන ආණ්ඩුවෙන් යවුවොත් එහෙම අපි මෙන්න මෙහෙම ජනාධිපති ක්‍රමය අවෝසි කරන්න යනවා ඔයගොල්ලෝ මොකද කියන්නේ කියලා එවුවොත් මිනිස්සු කියයි එපා කියලා. එපා කියන්නේ ජනාධිපති ක්‍රමයට කැමති නිසා නෙමෙයි නමුත් මේ ආණ්ඩුවට අකමැති නිසා. එහෙනම් ආණ්ඩුව කළ යුත්තේ ජනතා අප්‍රසාදයට තමන් පත්ව ඇති කාරණා වලට පිළිතුරු සැපයීමයි. ඒකයි කළ යුත්තේ. මොනවද ජනතා අප්‍රසාදයට පත් වෙලා තියෙන කාරණා මේ ආණ්ඩුව? මාචාර්යතුමා ඉස්සල්ලා විස්තර කළා. එක හොරෙක්වත් තාම ගිර ගෙදරකට යවලා නැහැ. ගිර ගෙදරකට යවලා නැහැ කියන්නේ අන්තරංගකට පත් වෙලා නැහැ කියන එක නෙමෙයි. රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. ඊට පස්සේ එළියට දානවා. ඊට පස්සේ නඩුව යනවා අවුරුදු ගණන් කල් යනවා නඩුව. එතකොට දැන් අවුරුදු දෙකහමාරක් මේ ආණ්ඩුව ගිහිලා තියෙනවා. නමුත් මේ ආණ්ඩුව බලයට පත්වීමේදී මේ රටේ ජනතාව ඉදිරියේ දීපු ප්‍රධාන පොරොන්දුවක් උනේ මේ අතේ පේන දේවල් හොරකම් කරලා තියෙනවා මේ රටේ යම් පිරිසක්. ඒ වගේම මේ ඇස්පනා පිට මිනි මරලා තියෙනවා යම් කිසි පිරිසක්. අපි බලයට පත් වුණ ගමන්ම මේ ගොල්ලන්ව අපි නීති ඉදිරියට පමුණුවලා දඬුවම් කරනවා කියන ප්‍රතිඥාව තමයි මූලික ප්‍රතිඥාව විදිහට මේ යහපාලන ආණ්ඩුව ජනවාරි 8 වෙනිදාට කලින් මේ රටේ ජනතාව ඉදිරියේ තිබ්බේ. අද වෙනකොට මේක පිළිබඳව කිසිම දෙයක් කරලා නැහැ. මේක තමයි මේ යහපාලන ආණ්ඩුව පිළිබඳව අද ජනතාව තුළ තියෙන අප්‍රසාදයේ ප්‍රධානම කාරණය. වෙන දේවල් නෙමෙයි. පඩි වැඩි කළා. කිසිම ආණ්ඩුවක් කරලා නැති තරමට රුපියල් 10,000කින් පඩි වැඩි කළා රජයේ සේවකයින්ගේ. ඒ වගේම මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියලා කවුරුත් පිළිගන්න. තොරතුරු දැනගැනීමේ අයිතිය කියලා එකක් මහින්ද රාජපක්ෂ එක දිගටම බැහැයි කියපු දෙයක් මේ ආණ්ඩුව දුන්නා. ඒ ඔක්කොම හොඳයි. ඒ හොඳ දේවල් තිබියදී මිනිස්සුන්ගේ ලොකු කෝන්තරයක් තියෙනවා යහපාලන ආණ්ඩුව ගැන. මේගොල්ලෝ අර හොරුත් එක්කලා විවිධ ආකාරයෙන් සාංගම් අපි කියන්නේ සාංගම් කෙලිනවයි කියලා. ඒ සාංගම් ක්‍රීඩාවල යෙදිලායි තියෙනවයි කියන සාධාරණ සැකයක් මිනිස්සුන්ගේ තියෙනවා. එතකොට එහෙනම් අපි දැන් ජනමත විචාරණයට යනකොට අපි අවධාරණය කරන ඊළඟ කාරණය තමයි ජනමත විචාරණයක් ජය ගැනීමට නම් මූලික කාරණා දෙකක් සම්පූර්ණ කළ යුතුයි. එකක් තමයි ඒ ජනමත විචාරණයට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා නායකත්වයේ සැපයිය යුතුයි. දෙවනි කාරණය තමයි අර අපි දැන් මෙච්චරලා කතා කරපු ප්‍රශ්නය ඇති නොවන තැනට යම් යම් ක්‍රියාමාර්ග ආණ්ඩුව ගත යුතුයි. ඔරුන් සම්බන්ධයෙන්, අපරාධකරුවන් සම්බන්ධයෙන්, දූෂිතයන් සම්බන්ධයෙන් ජනතාවට පිළිගත හැකි මට්ටමේ යම්කිසි ක්‍රියාමාර්ග ක්‍රියාවලියක් ආණ්ඩුව ආරම්භ කළ යුතුයි. එතකොට අර මිනිස්සුන්ගේ විශ්වාසයක් ගොඩනගෙනවා මේ ආණ්ඩුව පිළිබඳව.